මාගේ පිටුපසින් මේ තිර නිවස 2002 2003 වසරේ සිට බොහොම කුතුහලය දනවන කටයුතු කීපයක් සිදු වුණු නිවසක්. 25ක 30ක කණ්ඩායමක් නිතර මේ නිවසේ රැඳී සිටියා. දෙමටකොඩ කමල් එතනින් ගියා මොරටු සමන් නිතර මේ නිවසට ආවා ගියා. එය අපි සියසින් දුටුව. නමුත් ඒ වන විට අපි දැන සිටියේ නැහැ මේ එන්නේ දෙමටකොඩ කමල් මේ එන්නේ මොරටු සමන් කියලා. පසු කාලීනව තමයි අපිට මේ සිදුවීමට සම්බන්ධ සියලු දෙනා ගැන තොරතුරු අනාවරණය වුණේ. නමුත් එම කණ්ඩායම පිළිබඳව මෙතෙක් අදවන තෙක් කවුද කොහෙන් ආවද කියන එක අපි දන්නේ නැහැ. මේ තියෙන්නේ ඒ අභිරහස් කටයුතු බොහොමයක් සිදු වුණු නිවසයි. එම කණ්ඩායම නිතර පැමිණියේ මෙම ස්ථානයේ. පර්ණ චිල්ඩ්‍රන් පාර්ක් එක පිහිටා තිබුණේ මුහුදු වෙරළේ මෙම ස්ථානයේ. අද වෙන විට එම චිල්ඩ්‍රන් පාර්ක් එක පෙන්නතෙක් මාලිකාවක් නැහැ. මොකද මුහුදු කාදනය නිසා සියලුම ඒ අවට තිබ්බ පරිසරය උදර කාදනය වෙලා. 15ක 16කින් විතර යුත් කණ්ඩායම නිතර මෙතන ගැවසුණා. කාන්තාවන් දෙදෙනෙක්ද හොඳ වර්ගයේ සුනකයන් දෙදෙනෙක් සමග බෝලයක් අරගෙන විතර මොවුන් පැමිණ මෙතන ක්‍රීඩා කරා. එම කණ්ඩායම ගැන අදරත් අපට කිසිම හෝඩුවක් නැහැ. මේ තියෙන්නේ එම චිල්ඩ්‍රන් පාර්ක් එක තිබු ස්ථානය. අපි නිතරම මෙම ස්ථානයට මාළු අල්ලන්න ඉස්සර එනවා. එක් දිනකදී අර නාදුනන කණ්ඩායම සමග බීගත තරුණයන් පිරිසක් ගැටීමට යන ස්ථානය තමයි මෙම ස්ථානය. මෙතන හඳුන්වන්නේ කැලිඩෝ වෙරළැසි. අද වෙන විට මුහුදුර කාදනය වෙලා ඒ තිබ්බ සුන්දර පරිසරය නැත්තරම නැති වෙලා තියෙනවා. එදා එම කණ්ඩායම සමග ගැටෙන අවස්ථාවේ ඔවුන්ගෙන් සමාව අරගෙන අර කණ්ඩායම පසුබසින්නේ මෙම ස්ථානයේ. නමුත් ඔවුන්ගේ ඉඳෙහි භයානක අභි ආයුධ තිබී තියෙනවා. මේ එම කැලිඩෝ පරිසරය. එදා දෙමටකොඩ කමල් පැමිණ කළුතුරු උතුරේ සැඟවී සිටි ස්ථානයේ තියෙන්නේ මීට පොඩ්ඩක් ඇහැයි. මානුෂ්‍ය හේතුන් මත මොකද එම නිවසේ තවමත් තිරිසක් ජීවත් වෙන නිසා මට එම නිවස ඔබලට පෙන්වීමට අවස්ථාවක් නැහැ. පෙන්වීමට පුළුවන්. නමුත් ඔවුන්ට එය ඉතර හොඳ නැහැ. මොකද කමල් ඇවිල්ලා සැඟව සිටියේ මේම නිවසේ කුලියට මහත්මයෙක් විදියට. ඉතින් ඒ ගෙවල් වල මිනිස්සු දන්නේ නැහැ මේ පැවිල්ල ඇංගිල හිටියේ කවුද කියලා. එම නිසා මම මේ නිවස ඔයගලන්ට පෙන්වන්නේ නැහැ. එදා මොරටු සමන්ව හම්බෙන්නෙත් මට මීට පොඩ්ඩ ඉදිරියේ. ඒ පිළිබඳව වෙනම වැඩසටහන මම ඔයගලන්ට ගේන්නම්. මොරටු සමන් පිළිබඳව කටුතර උතර ඇවිල්ලා මොරටු සමන් මොකද කරේ, එයාත් එක්ක ආපු කාන්තාව කවුද, ඒ සියලු දේ ඔයගලන්ට මහලි දරව කරන්න. දෙමඩකොඩ කමල් මහත්මයෙක් විදියට ලැබින ඉතාමත් උසස් සඳමින් සැඟවී සිටි නිවස තමයි
මේ වාදනය පිටක් මේ එම කළුතර උතුර තැපැල් පෙට්ටිය පාරේ එම පරිසරය අයිබෝවන් පාතාලේ තවත් එක්තරා අඳුරු කතාවක් අද විශේෂ කතාවක් ක්‍රමක්‍රමයෙන් ඔබට හඳුන්වා දෙන්න අද කතාව විශේෂත්වය කිටීම කියනවා නම් මෙතෙක් කිසිවෙකු කතා කරපු නැති පුද්ගලයෙකුගේ සැඟවුණු ජීවිත කතාව පිළිබඳවයි අද මේ ගෙනෙන්නේ කමල් එහෙම නැත්නම් දෙබඩකොට කමල් ඔහු පිළිබඳවයි අද වැඩසටහන. Subscribe කරන්න, share කරන්න, ඔබගේ අදහස් යෝජනා චෝදනා සියල්ල පහලින් comment කරන්න. ඒ වගේම ඔබගේ පැරණි පාතාල එනම් 2015ට පෙර පැවති පාතාල ලෝකය පිළිබඳව ලංකාවේ ඔබගේ යම්කිසි අත්දැකීමක්, ඔබ දුටු යම්කිසි සිදුවීමක්, එහෙම නැත්නම් ඔබගේ යම්කිසි දායකත්වයක් ඒට ලබා දීලා තියෙනවා නම් පහලින් මේ පේන දුරකථන අංක දෙකින් ඕන එකට මා වෙතට ඕන වෙලාවක ඇමතුමක් ලබා ගන්න. ඔබගේ රාශභාවය 100%ක් සුරකීමට මා පොරොන්දු වෙනවා. මේ පාතාලේ තවත් එක්තරා අඳුරු කතාවක්. මේ කතාවට ප්‍රථමයෙන් මම මේකේ පරිසරය ගැන පොඩ්ඩක්, ඒ කියන්නේ මේ පාතාල කතාවට නිර්මාණය වුණු බෑග්ග්‍රවුන්ඩ් එක ගැන පොඩ්ඩක් පහදලා දෙන්න. 2012 කියන්නේ කළුතර ලොකු භීෂණකාරී පරිසරයක් පැවතුන කාලයක්. 2007 දක්වා මම පැරණි වීඩියෝ වල ඔයගොල්ලන්ට සඳහන් කළා. මේ අලුතෙන් බලන කට්ටියට තමයි මේක පොඩ්ඩක් අප්ඩේට් එකක් දෙන්න කිටියේ. සම්බබාලා එතනින් ගියාම ඔය පින්වත්තේ කැප් කේස් එක, එතකොට කළුතර වස් කඩුව, එතකොට නාගසන්ධිය, තුරුපල හන්දිය, ඒ වගේ ලොකු ලොකු ක්‍රියාදාමයන් ගියා. මිනිස් ජීවිත ගණනාවක් මේ නිසා අපරාධේ නැති වුණා. ඒ අතරතුර දැන් කළුතර කියලා ගත්තට පස්සේ පාතාල කල්ලි කණ්ඩායම්වල සැඟවී සිටීමට, පැරණි පාතාල කල්ලි සැඟවී සිටීමට යොදාගත් ප්‍රතිබල කේන්ද්‍රස්ථානයක්. මොකද මම පෞගේ වැඩසටහන ඔයගොල්ලන්ට පෙන්වලා දුන්නා. බද්ද ගාන සංජීව, පාමංගල අශෝක, එතනින් ගියාම මොරුඩු සමන්, දෙමළකොඩ කමල්, නාවල නිහල්, එකේ නොකී මේකේ සීප දෙනෙම් ඇවිල්ලා මේ කළුතර සැඟවී සිටියා. ඒ කියන්නේ දකුණට පහර දෙන්නත් බස්නාහිර කොළඹ ප්‍රධාන නගරේ මොකක් හරි දෙයක් ක්‍රියාදාමයක් කරලා ඇවිල්ලා සැඟව සිටින්න සහ ක්ෂණික විඩ්‍රෝ වෙන්න. ඒ කියන්නේ එකට කියන්නේ පසුබැස යන්න තියෙන හොඳම සැඟවී සිටීමට ඇති නිහව ස්ථානය තමයි කළුතර කියන්නේ. අපි ඒ ගැන ඉදිරියට වැඩසටහනවලදී කතා කරමු. රයිට්. 2002 සැප්තැම්බර් මාසේ තමයි මේ සිදුවීම සිදු වෙන්නේ. ඕගොල්ලෝ ගෙයක් දැක්කා. මම පෙන්නුවා පළවෙනි ඕගොල්ලෝ හැරින්වීමේ වැඩසටහන දකිනකොට ඒක දැක්කා. ඔය ගෙදර අමුතුම গুপ্ত සිදුවීම් රාශියක් සිදු වුණු නිවසක්. අද වෙනකොට ඒක කවුරුත් භාවිතා කරන්නේ නැහැ. මම හිතන්නේ ඒක දැන් අලුත් වැඩියා කරන මම අද මේ වැඩසටහන කරන්න යද්දී ඒ නිවසට කුලියට තමයි මේ පිරිසක් ඇවිල්ලා හිටි. ඇවිල්ලා හිටපු පිරිස එසේ මෙසේ කට්ටියක් නෙමෙයි. කියන්නේ හොඳට අත් නවල කරලා අඳින, පිළිවෙලට ඇඳුම් අයන් කරලා අඳින, හොඳ ෆිට්නස් තියෙන, ඒ වගේම හරි ජෙන්ටල්මන් තත්ත්වෙ හිටපු කණ්ඩායමක් තමයි ඒකට ඇවිල්ලා ඉඳලා තියෙන්නේ. ඉතින් අපි ඉදිරියට කතා කරමු එකින් එක ගැන ඒ පිළිබඳව. 2002 සැප්තැම්බර් මාසේ යම්කිසි කණ්ඩායමක් එක්වරම පැමිණ ඒ ගෙදර පදිංචි වෙනවා. එම නිවසේ ගැබිනි කාන්තාවකුත්, තව වයෝවෘද්ධ කාන්තාවක් ඒ අතර සිටිනවා. ඊට අමතරව පිරිමි ඔක්කොම ශක්තිමත් 6-4 හැඩි දැඩි පිරිමින් 20-25ක් විතර කොහොමත් ඒ ගෙදර හැමදාගම සිටිනවා. විශේෂම කාරණාව වෙන්නේ පසු කාලීනව තමයි මේ කියන දේවල් ඔක්කොම මේ අපිට රෙකෝඩ් වුණේ මට. මොකද මම හොයාගෙන හොයාගෙන යද්දී හොයාගෙන හොයාගෙන ලස්සන සිදුවීමකුත් උනා. මම එකක් කියන්න ඕගොල්ලන්ට. ඒක එතක රැඳීවිනු. මොකද මේක ගොඩක් කුතුහලය දනවන කතාවක් අද මේ ඔයගොල්ලන්ට මම මේ කියන්නේ. ඔහොම හොයාගෙන යනකොට
පාන්දර 4යි මාට විතර 10 දිනෙකගේ 8 දිනෙකගේ 10 දිනෙක විතර කණ්ඩායමක් විඩ්‍රෝ වෙනවා gitu. ඒ කියන්නේ යනවා බෑග් ලොකු බෑග් අරගෙන කැෂිය වෝච් අන්න තව ඊළඟ මේ කාරණා තමයි ඒගොල්ලෝ ඔක්කොම බැලලා හිටියේ කැෂිය වෝච් මොකද ඒ එවකට යුද්ධයේ පැවති සමය කැෂිය වෝච් බැන්දේ ගොඩක් ආරක්ෂක අංශවල සමාජිකයන් මේ කුමන කණ්ඩායමක්ද කියන එක අදරත් රහසක් මම ඒක හොයන එකක් නැවතුවේ එක්තරා සිදුවීමක් මත මොකද මේ තේරුවන්නේ නැහැ මොකද ඒකම ඉදිරියට කියන්න ඕගොල්ලන්ට මට හොයාගන්න හම්බුන්නේ අද වෙනකන් ඒක මට බ්ලැන්ක් මොකද්ද මොන කණ්ඩායමක්ද කොහෙන් දාව කියන එක අදටත් දන්නේ නැහැ කැෂියෝ වොච් බැලලා හිටියේ ෆුල් ෂේව් කරලා තියෙන රැවුල සමහරක් අය උඩ රැවුල පොඩ්ඩක් තියලා තියෙනවා කොණ්ඩ දෙපැත්තෙන් අඩු කරලා උඩට කපලා හොඳ ජෙන්ටක් විදිහට හඳින කණ්ඩායමක් එදි පාන්දර හතරා මාට් විතර සෙට් එකක් ඔතනින් ගැලවිලා යනකොට තව සෙට් එකක් උදේ හතා මාට් විතර ඒ වගේම ලොකු බෑග් දාගෙන අර විදිහට වොච් දාගත්ත ඒ විදිහම කොණ්ඩ කපමු ආයෙ ගෙදරට එනවා ඒ ගෙදර තව බල්ල දෙන්නෙක් හිටියා රිච් බෑග් කෙවි ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බල්ලෙකුයි ආයෙ මිනි කන සයිස් එකේ තමයි බල්ල දෙන්න ඉතින් ඒගොල්ලෝ දැන් අර මම පෙන්නපු චිල්ඩ්‍රන් පාර්ක් එකට ගිහිල්ලා ඔය ගැබිනි කාන්තාවයි තව කාන්තාවකුයි ඔය පිරිමි ටිකයි සෙල්ලම් කරන ෆුට්බෝල් ගහනවා එතන චිල්ඩ්‍රන් පාර්ක් එක ළඟ බෝල් ක්‍රිකට් ප්ලේ කරනවා ඉතින් අපි නිතරම උතන ඉස්සර මාළු අල්ලන්න එහෙම යනවා මේ කැලේ එකට අපි දුවනවා උතන ඉඳලා කැලේ එකට දුවනවා ආයෙනවා ස්පෝට් කරන මා රග ප්ලේ කරපු කාලේ එතකොට අපිට නිතරම හම්බ වෙනවා අපි දන්නේ නැහැ මේ මොන කණ්ඩායමද අපිත් එක්ක ඉතින් hina වෙනවා අර බල්ලෝ ඉන්න හින්දා අපි ලං වෙන්නේ නැහැ අපි ඉතින් එහෙමම දුවගෙන යනවා ඉතින් ඔය කාන්තාවයි තව පිරිමි කීප දෙනෙකු කැලඩෝ එක පැත්තට ඇවිදගෙන යනවා නිතරම يعني හිතා ගන්න බෑ කියලා හොඳට අර මහත්තුරු වගේ තමයි ජීවත් වුනේ කවුද කියන එක අපි එනකොට දන්නේ නැහැ ඉතින් ඔය අතරතුර දැන් ඔහොම කතාව ගලාගෙන යනකොට ඔය ගෙදරට අමුතු පුද්ගලයෙක් එන්න ගන්නවා ඒ කියන්නේ 65 ඩෑෂ් රතුපාට මොන්ටේරෝ වර්ගයේ වාහනයක් එන්නේ 65 ඩෑෂ්. ඉතුරු අංග ටිකක් තියෙනවා මම ඒක කියන්නේ නැහැ. මොකද යම් කිසි මේනකොට ඒ පාවිච්චි කරන ඇති. ඒක නිසා ඉතින් මේ මිනිස්සුන්ට හොඳ නැහැ නේ කායි කවුරු වුණත්. ඒ වාහනේ ආවේ උඩ රැවුල තියපු SSP කෙනෙක්ගේ පෙනුම තියෙන හොඳ මිනිස්සෙක්. නිතරම ඇවිල්ලා ගියේ ඔය ගෙදරට. එතකොට ඒ පිරිසත් එක්ක ඔහුගේ හොඳ සම්බන්ධතාවයක් තිබ්බා. ඊට අමතරව ඔය ගෙදර භාවිතා කරපු වාහන කීපයක් තිබ්බා. ට්‍රේල් බයික් දෙකක් තිබ්බා. WR 200 2 ස්ටොක් යමහා ට්‍රේලක් තිබ්බා. ඊට අමතරව සුදුපාට ඩිපෙන්ඩර් එකක් තිබ්බා ඔය ගෙදර නිතරම නවත්තලා. ඊට අමතරව Toyota CR 40 වෑන් එකක් තිබ්බා. ඊට අමතරව මේ Honda 250R ට්‍රේලක් තිබ්බා. ඔක්කොගෙම ඉතින් වැඩ දාගෙන සද්ද දාගෙන යනවා ඔය යන අතරතුර එක් දිනක විශේෂ සිදුවීමක් ඔතන සිදු වුණා ඒ කියන්නේ ඔතන හිටියා තොටුපළහන්දියේ සෙට් එකක් වෙනවා ඒ තොටුපළහන්දියේ ඉතින් ගමේ කොල්ලගෙන හිටපු සුමල් ලංකල්ල කියලා හිටියා කට්ටියක් මම ඒ පිළිබඳව ඉස්සරහට වැඩසටහනක් කරන්න ඕගොල්ලෝ මතක ඇති අර ලසා කියලා වෙඩි තියලා පොලිසිය වෙඩි තියලා මැරුවා ඒක ගැන මම ප්‍රෝග්‍රෑම් එකක් කරා අන්න ඒගොල්ලෝගේ කට්ටිය ඉතින් එයාගේ සුමල් ලංකල් කියන කෙනාට එයාගේ පුතාට ජෝති වෙඩි තියලා මැරුවා සම්බබාලා ඒ ගැන ඉදිරියට මම ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඉතින් මේගොල්ලෝ ෆුල් ඇලර්ට් එකේ හිටියා මේ කණ්ඩායම් පිළිබඳව ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ හිතන්නේ කි CID එකේ හෝ යම් කිසි පොලිසියක හෝ ඒ කියන්නේ යම් කිසි ආරක්ෂක අංශක කණ්ඩායමක් ඔත්තු බලන්න තමයි ඇවිල්ලා තියෙන්නේ කියන එක තමයි ඒගොල්ලෝ බලාගෙන හිටියේ ඒගොල්ලෝ බය වෙලා හිටියේ ඉතින් ඒගොල්ලෝ නිතරම ඇලර්ට් එකේ හිටියා මේ ගෙදර ඉන්නේ කවුද මොකටද මේගොල්ලෝ කරන්නේ කියලා එක දවසක් මේකේ යම් කිසි පුද්ගලයෝ දෙන්නේ ඇවිල්ලා තොටුපළහන්දි පාලමට මෙහා ඒ කියන්නේ ගාඩන් බීච් එකේ හැරෙන තැන පාලමට මෙහා රැකගෙන ඉන්නකොට බයික් එකේ මෙයා ගිහලා කතා කරනවා මහත්මයා මොකද කරන්නේ ඔව් මොකද මේක මෙතන මේවා කරන්නේ මේ එතකොටම මේගොල්ලෝ hina වෙලා අහලා එක්තරා ආරක්ෂක අංශයක ඩෙන්ටි එකක් පෙන්නලා අපි මේ ඉන්නේ කෙනෙක් කෙනක ලේඩි කෙනෙක් කෙනක මෙයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මේ අපි දැන් ඊට පස්සේ යනවා ඊට පස්සේ අර අර ආරක්ෂක අංශකනේ අර යටක් ගහලා මිසින් වෙලා ගිහිල්ලා ඒගොල්ලෝ දුරට ගිහිල්ලා බලාගෙන ඉඳලා මාළු ලෑල්ල තිබ්බ මාළු ලෑල්ල බලාගෙන ඉඳලා තියෙනවා ඉන්නකොට එක්තරා කාන්තාවක් ඇවිල්ලා දින එතනට හම්බෙන්න
පසුව තොරතුරු හොයාගෙනනකොට තමයි ආරංචි ආවේ ඔය බේරුවල් ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ දියණියක් කියන එක. ඒ කාන්තාවට මේ පාදාලේ මේ රහස් කණ්ඩායමත් සමග තිබ්බ ගනුදෙනු මොකද්ද කියන එක අදටත් මට හොයාගන්න බැරි වුණා. ඉතින් 2003 එක්තරා දවසක ඔහොම යනකොට මේ නිවසෙන් නිකන් වෙඩි හඬට සමාන හඬක් ඇහිලා තියෙනවා. අපට මිනිස්සුන්ට එහා පැත්තේ පන්සල තියෙනවා, මට රෙස්ටුරන්ට් එක තියෙනවා, ගෙවල් ටික තියෙනවා. ඉතින් ඒ මිනිස්සුන්ට ඇහිලා තියෙනවා ඒ මොකද්ද සිද්ධ බඳුන් කියන එක. ඒගොල්ලෝ නිකන් හොයන්න ගිහිල්ලා නැහැ. ඇත්තරම ඒක වෙඩි හඬක්ද රතිඤ්ඤ හඬක්ද කියන එක මොකද්ද කියන එක දන්නේ නැහැ. අදටත් ඒක හොයාගන්න බෑ. දෙවෙනි කාරණා දැන් ගුප්ත වැඩ සෑහෙන්න වුණා උතන. එතකොට ඔය දැන් ඇවිල්ලා ගිහිල්ලා තිබ්බේ කමල් තමයි. දෙමළකොට කමල් නිතරම ඇවිල්ලා ගියා රතුපාට 65 මේ ඩෑෂ් රතු මොන්ඩේරෝ එකේ. ඉතින් දෙමළකොට කමල් ඇවිල්ලා යන්නත් ඒ ඔච්චර පිටසක් එතන ඉන්නත් ලොකුමවත් කිරි හේතුවක් තියෙනවා. එතකොට උතන දැන් කමල් හිටියේ ඊට පොඩ්ඩක් එහා. ඒ කියන්නේ ඔය තැපැල් පෙට්ටිය කියලා තියෙන මම පෙන්නුව තැන. ඒකේ පෙන්වන්න බෑ මොකද ඒ විවල මිනිස්සු තාම ඉන්න නිසා. මාස 3ක් හෝ 4ක් දෙමළකොට කමල් ඇවිල්ලා ඒකේතර VIP විදිහට ඉඳලා තියෙනවා. ඒ කියන්නේ හොඳ සල්ලිකාරයෙක් විදිහට වාහනේ තියාගෙන එයාගේ වයිෆ්ලත් එක්ක ඇවිල්ලා ඉඳලා තියෙනවා. එතකොට මාස 3යි ඉඳලා එතන හිටියේ. ඊට පස්සේ වෙනින්තරක විට්ටෝ. එතකොට මොරටු සමන් ඔයගේ දෙට්ට එනවා. මොකද සමන් කියන්නේ කමල්ගේ හොඳ යාළුවා. ඔය මට හම්බෙනවා සමන්ව ඔතනදිම ඔය එක්තරා නර්තන කණ්ඩායමක් තියෙන ප්‍රසිද්ධ ඔය දැපැ පෙට්ටිය පාර වස් කඩුවේ ඒ ලංකාවේ ප්‍රසිද්ධ නර්තන කණ්ඩායමක්. ඒ නර්තන කණ්ඩායම හිටපු එක්තරා යුවතියක් සමග සමන් සම්බන්ධතාවයක් තිබ්බා. පොඩි වයසක් තියෙන ගෑනු ළමයෙක් එක්ක එයා වැරළවන්න ඔතනට එනවා. ඒ නතරතුරේදී තමයි හම්බුනේ. ඒක මම පසුව වැඩසටහන විස්තර කරන්න ඕගලන්ට. අපි දන්නේ නැහැ එතකොට සමන් මේ ඉන්නේ දෙමළකොඩ කමල් මේ අරයා මේ මෙයා කියලා අපි දන්නේ නැහැ. මොකද අපි ඉස්කෝලවල වලින් අවුට් වෙලා පිස්සු ගෙල්ල කාලේ. ඉතින් පාරදී දැක්කම ලස්සන නළු වගේ ලස්සන මිනිස්සුනේ. ඉතින් වාහන වලින් බහින්න කරන්නේ සල්ලිකාරයෝ වගේ. අපි දන්නේ නැහැ මු පාතාලේ දිනේ. ඒදෝ මේ ගවේෂණයට හොයාගෙන යනකොට තමයි මේ තොරතුරු අපිට හම්බෙන්නේ. මට හම්බෙන්නේ රයිට්. අපි යමු කතාවට. ඔය එක්තරා අවස්ථාවක දැන් මේ කණ්ඩායම නිවසේ පදිංචිලා හිටපු ඒ ගුප්ත කණ්ඩායම කැලඩ් එකේ නිතරම එනවා යනවානේ. එතකොට උතන්ට බොන්න එනවා සෙට් එක. ඉස්සර ඔය කැලඩ් එක ලොකු පිටණියක් වගේ තිබ්බේ. උතන අවුරුදු උත්සවය නම් මනම් එහෙම කරා. හොඳ ඉඩක් තිබ්බ තැනක්. ඔය මුහුදට කාදිනේ වෙලා ගියාට පස්සේ දැන් මුකුත් නැහැ. එතන නිතරම බොන්න සෙට් එකයි. උතන රෙස්ටුරන්ට් තිබ්බා. උතන බෝතල් ගෙනලා බොනවා කොල්ලෝ. ඒ ඔය සෙට් එක 15ක් විතර යන වෙලාවක උතන බීපු සෙට් එක මේගොල්ලොත් එක පැටලෙන්නේ. හොඳ උදාහරණයක් ඔයගොල්ලන්ටත් මේක හොඳ මේ අත්දැකීමක් මේකෙන් ගන්න ලොකු දෙයක් තියෙනවා. මොකද දැන් මේගොල්ලෝගේ අවියාදු තියෙනවනේ අනිවාර්යෙන්. මේ කණ්ඩායම නිකන් එන්නේ නැහැනේ. බබාලා නෙමෙයිනේ යම්කිසි කණ්ඩායමක් ඇවිල්ලා තියෙන්නේ. නිකන් මොකරවත් නෙමෙයිනේ මෙතනට. අවියාදුත් එක්කනේ යන්නේ. ආරක්ෂාව තියාගෙන යන්නේ. ගහ ගන්නවට පස්සේ මේගොල්ලෝ ගෝල් ෂේප් වෙලා තියෙනවා. අන්තිමට කියලා මල්ලි හරි අපිට සමා වෙන්න අපි යන්නම් ඔයගොල්ලෝ පාඩු වෙන්න. මොකද ඒගොල්ලෝ පළවෙනිම දේ තමයි එහෙම කරන්න හේතුව ඒගොල්ලෝගේ ටාගට් එක ලොකු එකක්. ඒගොල්ලන්ට මේ බීලා කෑ ගහන උන්ට ටාගට් නැහැ. උන්ව වැඩක් නැහැ. උන් හාල් ගෑනි. උන් එක්ක මොකක් කර කේස් එකක් දාගත්තොත් පොලිසියෙන් ඇවිල්ලා ඕක අනිවාර්යෙන් මේගොල්ලෝ මාට් වෙනවා. ඒක නිසා හොඳම දේ තමයි උන් මෙතනින් ගැලවිලා යන්න තමයි ඒ අය බලන්නේ. ඒක නිසා ඔය වගේ ප්‍රශ්නයක් වුණොත් ගැලවිලා යන්න හදන මිනිස්සු ඉන්නවා නම් යන්න දෙන්න. අතරින් යන ඒ කියන්නේ අල්ලන්න කරන්න ගහන්න යන්න එපා. මොකද ඒක ඔයගොල්ලන්ට නුවණට හුරුයි. මු ගොඩක් ලොකු පොයින්ට් එකක් මේක ගන්න ඔයගොල්ලන්ට. හරි. එතකොට ඔහොම ප්‍රශ්න වෙලා තියෙද්දි දැන් ඒගොල්ලෝ යනව වෙනව කනව බොනව ෆුල් ජපාන් එකේ ඉන්නව. හරි. වැඩි එළියට පිටිට බහින්නේ නැහැ. ඒකේ වටේ ඇවිදිනවා. ෆුල් ගාඩ් එක දාගෙන යනවා. ෆුල් ඇලර්ට් එකේ ඉන්නව. දැන් මාස 8ක් 9ක් වගේ තමයි ඒගොල්ලෝ ඔය ගෙදර ඉන්නේ. එහෙම ඉඳලා 2003 මේ මාසේ මැද වෙනකොට එකපාරටම ඒගොල්ලෝ අතුරුදහන්. එතනින් කොහෙටද ගියේ කිඳමන් මට අතට හොයාගන්න බෑ. රයිට්. ඊට පස්සේ යම් කිසි දුරක් හොයාගෙන යනකොට මට ඉව වෙනවා මේ කණ්ඩායම වෙන්තර පාලමෙන් එහා පැත්තේ. ඒ කියන්නේ දකුණු ලකේ ඉඳලා ආපු කණ්ඩායම. එතනිනුත් එහාට තව ටිකක් හොයාගෙන යනකොට මට එනවා SSP ඥානරත්නගේ ළඟ ආරක්ෂාවට මේ කණ්ඩායම ක්‍රියා කරලා තියෙනවා කියලා. සහ ධම්මික අමරසිංහ
SSP ඥානරත්නට මරණ තර්ජන එල්ල කරන අවස්ථාවේ මොකද SSP ඥානරත්න අර ගහලා කරලා මාව උගලට කලින් පෙරසරාණගේ කිව්වා දම්මිකගේ හිතේ තියෙන තරහ දම්මික කෝල් කරලා කියනවා උඹව අනිවාර්යෙන්ම මම මරනවා උඹට මං ගහනවා තමයි කියලා ගහන්නව තමයි හිටියේ දම්මික ඒ බයට ඥානරත්න කියන පොලිස් නිලධාරියාගේ ආරක්ෂාව වෙනුවෙන් මේගොල්ලෝ ඉඳලා තියෙනවා ඒකම දම්මිකට ගහන්න මේගොල්ලෝ පස්සෙන් මෙම කණ්ඩායමක් පන්නලා තියෙනවා අන්න එහෙම හොයාගෙන යනකොට එක්තරා දණකදී මම මේක හේවිල්ල නතර කරන මොකද ඒක මටත් යම් කිසි දහ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා මම එතනින් හැට හොයන්න ගියේ නෑ ඒ කණ්ඩායම කවුද ගින්නවන්ද කියන එක හොයන්න ගියේ නෑ ඒක අතරත් වැළලිලා තියෙන රහසක් මම දන්නේ නෑ ඔය තව විශේෂම දෙයක් තියෙනවා මේ කණ්ඩායමේ එක දවසක් ගිහිල්ලා තියෙනවා මම හොයාගෙන යනකොට ආපු මට TT එකක් මේක මම මේක මට පිට රටින් ආපු TT එකක් කමල් ළඟ හිටපු කෙනෙක් තමයි මේක කිව්වේ දෙමළකට කමල් ගාව මේ කමල් එක්ක මාලිගාවත්තේ කුඩු වලට සම්බන්ධ මහ පරිමාණයෙන් කුඩු කරන කෙනෙක් සම්බන්ධයෙන් හම්බෙන්න කිව්ව වෙලාවක කමල් ඇතුළට යනවා ඒත් අනිත් අය අවි බාර දීලා යන්න ඕනේ දන යනකොට හැබැයි මේ ආපු කණ්ඩායමේ කට්ටිය ඒ ප්‍රතික්ෂේප කරලා දිනවා අපි කවදාවත් දෙන්නේ නැහැ මම එන්නෙත් නැහැ අපි එළියෙන් ඉන්න කමල්ලා ගිහින් එන්න කියලා ඒ කට්ටිය අවිත් එක්ක එළිය ඉඳලා තියෙනවා බාර දීලා නැහැ අවි කමල් ගිහිල්ලා අරන් ඇවිල්ලා තියෙනවා එයා ගිහිල්ලා ඒ වැඩේ කරගෙන ඇවිල්ලා තියෙනවා මේ 2023 වෙච්ච සිද්ධි එතකොට ඒ වගේ කණ්ඩායමක් ඒක අදරත් හරිම ගුප්තයි මොකද්ද මේ කණ්ඩායම මොකට ආව ගියාද කියන එක. ඉතින් කළුතර ඇවිල්ලා සැඟවී සිටියා කාලයක්. ඔය වගේ කණ්ඩායම් කීපයක්ම ඇවිල්ලා කළුතර සැඟවී සිටියා. ඕක තමයි ඉතින් අද කතාව. ඇත්තටම මේක මටත් මිස් වෙච්ච. ඒ කියන්නේ ගොඩාක් තැන් තියෙන හිස් තැන්. ඒ හිස් තැන් දන්නවනම් ඕගොල්ලෝ මට කමෙන්ට් කරන්න. නැත්තම් මට කෝල් කරන්න මේ පල්ලයාට පේන නම්බර් එකට. නම්බර් දෙකකින් ඕන එකකට මට කෝල් කරන්න. මොකද ඒ මට මිස් වෙච්ච කරුණු වලින් ඒ කියන්නේ පාතාලේ අතර මම සර්ව සම්පූර්ණ නෑ මම මිනිස්සෙක් ඒ වුණාට 90%ක් විතර මේ වෙනකොට පාතාලේ පරණේව ගැන මම හොයාගෙන තියෙන හැබැයි මෙතන මේ කණ්ඩායම පිළිබඳ කිසිම රහසක් මට හොයාගන්න බැරි වුණා දන්න කෙනෙක්වත් කියන්නේ නෑ මම දන්නේ නෑ ඇයි කියන එක කුමන කණ්ඩායමද කොහෙන් ආවද කින්දමන්ද කියන එක හරිම ප්‍රහේලිකාවක් ඔයගොල්ලෝ දන්නවනම් ඒ පිළිබඳව පල්ලෙන් කමෙන්ට් කරන්න එක මට කතා කරන්න පාතාලේ තවත් එක් අඳුරු කතාවක් මෙසේ නිම වෙනවා ඕගලන්ට දෙන්න දෙන අවවාදය හැමදාම වගේ අවිගත්තෝ අවියම නැසී යනවා කවදාවත් අවියට ආදරය කරන්න යන්න එපා මොකද ඒක ඇවිල්ලා පුස් වැඩක් අනාගතේ බාර ගන්න ඉන්න දරුවන්ට තමයි මේ කියන්න තියෙන ලොකුම දේ චණ්ඩිකම කියන දේ කවදාවත් චණ්ඩිකමෙන් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ මොකද අවිගත්තෝ අවියම නැසෙනවා එනවා කනවා යනවා ඔය අකුරු වචන තුන හොඳට මතක තියාගන්න එනවා කනවා යනවා ඕක තමයි චක්‍රය දේශපාලනය විසින් හෝ ආරක්ෂක අංශ විසින් හෝ යම් කිසි සමාජය විසින් හෝ කවුරුන් හෝ පාතාලේ හෝ යම් කිසි අපරාධකරුවෙක් නිර්මාණය කරනවා නමුත් ඒ අපරාධකරුවට හැරෙන්න තැනක් තියෙනවා මුල්ම කාලයේදී කරන්න කලින් හැරෙන්න ඕන ඔබට දෙන්න තියෙන එකම අවවාදය තරහක් ආපු වෙලාවට එතන ඉඳලා තමයි අලුතෙන් හිතන්න ඕනේ. ඒ කියන්නේ අපෝ මම මේක කරන්නේ නැහැ මේක කරොත් මට වරදිනවා. මොකද අවිය අතර ගත්තොත් කවදාවත් අතරින්න බෑ. ඔබ ඝාතනය සිදු කරොත් ඔබට කවදාවත් ඒ අවිය බිම තියන්න හම්බෙන්නේ නැහැ. මොකද ඔබ ගැහුවා නම් කාට හරි ඒ ගහපු කෙනාගේ පිළේ සෙට් එක ඊටමසාව රිටර්න් එක දෙන්න බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අවිය බිම තියන්න හම්බෙන්නේ නැහැ. 1 2 වෙනවා 2 3 වෙනවා 3 4 වෙනවා තරහකාරය වැඩි වෙනවා ගහන්න ඉන්න ප්‍රවේශ වැඩි වෙනවා කොහෙන් හරි කවදා හරි කනවා. එක්ක පොලිසියෙන් ගහනවා එක්වර යම්කිසි ඔහුගේ ප්‍රතිවාදී පිළකින් ගහනවා එක්ක ළඟම ඉන්න කෙනෙක් පිටිපස්සෙන් වෙඩි තියනවා. ඕක තමයි පාතාලේ මෙතෙක් කාලයකට වුණේ. මොකද යම්කිසි කෙනෙක් ෆෝම් එකගෙන මෙනකොට හරි ඔන්න දැන් ගමේ නමක් හදාගෙන ඉන්න පුහු මාන්නයක් එනවා. ඔන්න ප්ලේස් එකක් දීලා දිනවා. කප්පම් ගන්න ලඟ වෙනවා. එතකොට කට්ටිය වටේ ඉන්න අර කයි තාණ්ඩුව ටික උන් ටික අම්මා වෙන මේ අයියා මේ අයියා මේ අයියා කියාගෙන ළඟට සෙට් වෙනවා. හරි මම මේ යථාර්ථය කියන්නේ සිදුවෙන සිදුවීම සෙට් වුණාට පස්සේ දැන් ඉතින් මුන්න කන්න දෙන්නත් ඕන මුන්ගේ පවුල් ටික බලා ගන්නත් ඕන නේද දැන් සල්ලි නැහැ ඊට පස්සේ කප්පම් ගන්න පටන් ගන්නවා මං කොල්ල ගන්න පටන් ගන්නවා ඉවරයි එතනින් පස්සේ ලෙෆ්ට් ක්ලෝස් කොහෙන් හරි වෙඩි ගාලා ඊට පස්සේ ඉවර වෙනවා ඊට පස්සේ දැන්
අයියානේ අයියව පාස් කරගෙන ළඟ ඉන්නේ උන් ඊට පස්සේ ඔන්න අපිත් ගමනක් යමු මූට විතරක් මේව කරන්න ඔන්න ඔන්න දැන් නැගිටින්න ගන්නවා අරෙන් එකයි මෙන් මෙන් කියයි අරෙන් වලහා කියයි කඩිය කියයි අරූ කියයි මූ කියයි එක එක නම් දාගෙන ඊට පස්සේ මීඩියා එකෙන් කරන්නේ මොකද ලොකු ප්‍රොපිසිටියක් දෙනවා මේගොල්ලන්ට මෙන්න මේවයි මෙන්න එහෙම ආවෙන්න අපි ආයුධ දෙක වුණා හරි ඊට පස්සේ විශ්වවිද්‍යාලය යනවා විශ්වවිද්‍යාලය මොකද හිරේ හිරේ කියන්නේ පාතාලයේ විශ්වවිද්‍යාලය පොඩි දෙයක් කරලා ඇතුළට ගිහුවෙක උපාධියකුත් තරම් තමයි එළියට එන්නේ. ඒ කියන්නේ කන්ටැක්ට් සෑහෙන්න සෙට් වෙලා හොඳ ප්‍රොබිලේ කියලා තමයි එළියට එන්නේ. ඔය ක්‍රමේ නවතින්න ඕනේ. මොකද කවදාවත් අවියක් අතර ගන්න එපා. පාතාලයට යන්න එපා. මිනිහක් මරන්නවත් හිතන්න එපා. මංකොලයක් හන්ට හිතන්න එපා. ජීවත් වෙන්න නීතිගරුකව අවංකව. ඒ තමයි ඔබගේ ගුණයාපද. ලංකාවෙ ඉන්න හොඳම චණ්ඩියා තමයි මම මේ කියන ඉදිරි පන්සලේ හාමුදුරුවෝ. මොකද ආන්දුරුන්ට ඔක්කොම දන ගහලා වඳිනවා. හරි? එතනින් එහාට අම්මයි තාත්තයි. ඊට පස්සේ මට නම් අම්මයි තාත්තයි තමයි ලොකුම ඡන්දි දෙන්න. ඉතින් ඊට පස්සේ හොඳම ඡන්දිය තමයි රෑ 12ට හෝ 1ට 2ට හරි ගමන්නේ. බස් එක නැගලා තිරුකුණාමලයටද කතරගමටද ඇල්ලවැල්ල වායටද යාපනයට හරි ගිහිල්ලා එන්න පුළුවන් මිනිහා නිදහසේ වතුර උගුරක් බීලා එන්න පුළුවන් මිනිහා තමයි ඡන්ඩියා. මොකද අපරාධයක් කරපු කෙනෙක්ට තනියෙන් යන්නෙන්න බෑ, කන්න බොන්න කෑමක් හරියට රහට කන්න බෑ, නිදා ගන්න බෑ ඡන්ඩියේ. මොකද මරපුවා පේන්න ගන්නවා හැමදාම කියන ටික. ඉතින් ඕක අපායක්. විඳවනවා මැරි මැරි විඳවනවා අපායක්. ඔකට යන්න එපා. හොඳයි, තව තැටසරාණින් අපි හම්බෙමු. ඔබගේ පාපොච්චාරණයක් තියෙනවා නම් පහලින් පේන මේ අංක දෙකට දැනුම් දෙන්න. අපි අසන්න සූදානම්. අපිට හෙලිකර හැකි යමක් නම් අපි ඒක කල්පනා කරලා බලලා ඒ ගැන අපි ඔබත් එක්ක කතා කරලා අපි කරන විදියක් ගැන කතා කරමු. ඔබගේ පාපොච්චාරණයක් තියෙනවා නම් අපිට දැනුම් දෙන්න. ඔබගේ රාස්භාවයේ 100%ක් සුරකින්නම පොරොන්දු වෙනවා. එහෙනම් තවත් කතාවකින් හම්බෙමු. ඔබ සැමට ජය වේවා. ආයුබෝවන්.